මේ විදිහට කෝපි කඩලෙන් කෝපෙල ටික වෙන් කර ගන්න ඕනේ. මේ තියෙන්නේ කෝපි කඩලෙන් වෙන් කරගත්ත කෝපෙලට ටික දළු කඩලුත් එකතු කර ගන්න පුළුවන්. මුලින්ම සෝදලාගත්ත කෝපෙල ටිකයි බීලුණු, අමු මිරිස්, කරපිංචා, සුදු ලුණු, රම්පෙ, මිරිස් කුඩු, ලුණු කහයි, තුන පහයි අවශ්‍ය වෙනවා. මිටි කිරි ටිකයි, තිය කිරි ටිකයි වෙන වෙනම තියාගන්න. මුලින්ම රතුළු බීලුණු ටිකයි, රම්පෙ කරපිංචා සුදු ලුණු ටික එකතු කරගන්න. ඊට පස්සේ මිරිස් කුඩු, තුන පහ කහ කුඩු ඒ ටිකත් එකතු කරගන්න. මුලින්ම තිය කිරි ටික දාලා ලිපී තියාගන්න. මිටි කිරි ටික පස්සේ දාන්න වෙනම අරන් තියාගන්න. කෝපියට ටික හොඳට තැම්මුණාට පස්සේ බිය කෙරෙන් ඊට පස්සේ තමයි මිටි කිරි ටික එකතු කරගන්න ඕනේ. ඒකලා හොඳට කලවම් කරගන්න. කෝපියට මාළුවට වැඩි රසයක් එකතු කරගන්න. කෝපියට මාළුව තෙම්පරාදු කරාම ගොඩක් රසයි. තෙම්පරාදුවට සුදු ලුණුයි අබෑට ටිකුයි ඕන වෙනවා. සුදු ලුණු කපනකොට පොත්තු පිටින්ම කපා ගන්න. එතකොට තෙලි බැදෙනකොට ගොඩක් සුවඳයි. සුදු ලුණු අපු ටික සාමාන්‍ය ගණන් කාඩ වෙනකම් බැදෙන්න තියලා කෝපි ටික එකතු කරගන්න. මේ තියෙන්නේ හදාගත්ත කෝපියට මාළුව. හරිම රසයි. ඔයාලත් හදලා බලන්නකෝ. නැවතත් ගමේ හදන රසම රස කෑමකින් හම්බ වෙමු.